ඉතිහාසයේ ප්‍රථම වරට විධායක ජනාධිපතිවරේ තලවිල ශාන්තානා සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍ය පූජාවට එක් වෙයි. තලවිල ශාන්තානා සිද්ධස්ථානයේ 247 වන වාර්ෂික මංගල්‍ය අදයි. සෑම වර්ෂයකම අගෝස්තු මස පැවැත්වෙන ශාන්තානා මංගල්‍ය පසුගිය 26 වනදා ආරම්භ විය. උද්ගත වී ඇති සාමකාමී වාතාවරණයත් සමග මෙවර මංගල්‍යට අතිවිශාල ජනතාවක් පැමිණ සිටීමද මෙහිදී කැපී පෙනේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ එම ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනියද තලවිල වාර්ෂික මංගල්‍යයේ දේවමයට එක්වීම මෙවර විශේෂත්වයක් විය. ඒ විධායක ජනාධිපතිවරයෙක් වාර්ෂික මංගල්‍යයට සහභාගී වූ ප්‍රථම අවස්ථාව මෙය බැවිනි. හලාවත රදගුරු අතිඋතුම් වැලන්ස් මෙන්ඩිස් පිවිපාණන්ගේ මූලිකත්වයෙන් දේවමෙහෙය පැවැත්වින. විශේෂ දේවමෙහෙට සහභාගී වීමෙන් අනතුරුව ජනාධිපතිතුමා සහ මාර්යාව ප්‍රධාන දේවස්ථානයේ ඉදිරිපිට වූ සමරු පලකයක්ද විවෘත කළහ. හලාවත රදගුරු හිමිපාණන්ගේ මැදිහත් වීමෙන් දේව මන්දිරයේ තැන්පත් කර තිබූ ශාන්තානා දේවමෑණියන්ගේ පිළිරුව අභියසට ගිය රාජපක්ෂ මැතිතුමා එහිදී ආශිර්වාද ලබා ගත්තේය. ශ්‍රී ලංකාවේ සාමය ස්ථාපිත කිරීමට කටයුතු කිරීම වෙනුවෙන් ශාන්තානා දේවමාතාවගේ පිළිරුවක් හලාවත රදගුරු අතිඋතුම් වැලන්ස් මෙන්ඩිස් පියතුමා මෙහිදී රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්විය. සිද්ධස්ථාන පාලක ලූප් නෙල්සන් පියතුමා ඇතුළු පූජකවරු පිරිසක් දේව මෙහෙයට එක්ව සිටියහ. අමාත්‍යවරුන් වන මිල්රොයි ෆෙඩාන්දු, දයාශ්‍රිත තිසේරා, නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, වැමපළත් ආණ්ඩුකාර තිස්ස බලල්ල, නාවික හමුදාපති වයිස් අද්මිරාල් තිසර සමරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් විශේෂ දේවමෙහෙයට සහභාගී වූහ. තලවිල ශාන්තානා සිද්ධස්ථානයේ දේවමෙහෙයට එක්ව සිටි ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් අතරට ගිය ජනාධිපතිතුමා ඔවුන් සමග පිළිසඳරක නිරත වීමටද අමතක නොකළේය.